ගල් වරායට බටහිරින් නාවික සතපුම් 91ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරමින් තිබෙන බහුදින දිවර යාත්‍රාවක මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පසුගිය 20 වෙනිදා නාවික හමුදාවේ බුද්ධි අංශයේ වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක සමුද්‍ර ආරක්ෂා නෞකාව යොදවා සිදු කළ සූක්ෂම පරීක්ෂාවකදී අනාවරණ වුණේ ජයසහන් නැමැති එම දිවර යාත්‍රාවේ මද්‍රව්‍ය තොග සංගවා ඇති බවටයි. ඒ අනුව නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව එම යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන අද පෙරවරුවේ මාතර දෙවුන්දර දිවර වරාය වෙත රැගෙන ආවා. එම දිවර යාත්‍රාවේ තිබූ ඇසුරුම් බර අනුව මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212.3ක් සොයාගත් බව නාවික හමුදාව පැවසුවා. ඊට හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 180යි ග්‍රෑම් 800ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 550ක් ඇතුළත්. මෙම හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000ක් නැතහොත් රුපියල් බිලියන 4කට අධික බවයි නාවික හමුදාව පැවසුවේ. මද්‍රව්‍ය තොගයේ නිරීක්ෂණය සඳහා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා දෙවුන්දර දිවර වරාය වෙත පැමිණියා. අදාළ දිවර යාත්‍රාවේ සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ක් 53ක් අතර වයස්වල පසුවන අතර ඔවුන් දෙවුන්දර සහ කෝට්ටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වලදී රුපියල් මිලියන 15160කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පැවසුවේ මෙරට දිවර ප්‍රජාව නිසි ලෙස බුද්ධි තොරතුරු ලබා දෙන්නේ නම් මෙවැනි විනාශකාරී මද්‍රව්‍ය තොග මෙරටට ඇතුළු වීම වැළැක්විය හැකි බවයි. මේක ජාලයක්. හොමයක් පුද්ගලයන් විදේශවල ඉඳගෙන තමයි මෙහෙවන්නේ. අෆ්ගනිස්තානයේ එතකොට මේ ආශ්‍රිත නිෂ්පාදනය කරන මද්‍රව්‍ය පකිස්තානයේ බටහිර වෙරළ දිගේ ඉරානය දක්වා දුවන මැක්රන් කෝස් කියල මේ වෙරළ තීරය හරහා තමයි මූදට ලබලා දෙන්නේ ඉරාන දිවර යාත්‍රා. ඔවුන් තමයි මේ ඉන්දියානු සාගරය හරහා මේක රැගෙන යන්නේ. මාලදිවයිනේ ආශ්‍රිත අන්තර්ජාතික මුහුදේදී අපේ දිවර යාත්‍රාවලට ලබා දෙන අවස්ථාව දෙන මේ ආකාරයේ මද්‍රව්‍ය ගෙනීම සම්පූර්ණයෙන්ම වළක්වන්න අපිට තොරතුරු අවශ්‍ය කරන දිවර ප්‍රජාවෙන් ශේෂයෙන්ම මම ඉල්ලීමක් කරන්න කැමතියි. යම්කිසි අවස්ථාවකදී තොරතුරක් තියෙනවා නම් ඒක ලබා දුන්නා නම් විනාශකාරී මද්‍රව්‍ය මේ රටට එන එක වළක්වන්න පුළුවන්.